ආයුබෝවන් අද මම කරන්නේ ගොඩක් අය මගෙන් රික්වෙස් කරපු වීඩියෝ එකක් එතකොට මම කලින් දැම්මා එක වීඩියෝ එකක් රාජ්‍ය බැංකුවකින් හම්බෙන සුපිරි අවස්ථාවක් කියලා RDB max fixed deposit එක ගැන එතකොට ගොඩක් අය එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා views තිබ්බා comments තිබ්බා එතකොට ඒකත් එක්ක ආපු request එකක් තමයි තව ඒ වගේ රාජ්‍ය ආයතන සම්බන්ධ මොනවා හරි තියෙනවද investment opportunities ආයෝජන අවස්ථා එහෙම තියෙනවා නම් දාන්න කියලා ඉතින් මේ වගේ තවත් අවස්ථාවක් අරගෙන තමයි මම දැන් මේ එතකොට ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ වීඩියෝ එකට මට කිසිම ස්පොන්සර්ෂිප් එකක්වත් එහෙම කිසිම දෙයක් නැහැ මගේ හිතවත් අයවත් කවුරුත් නැහැ මම මේ රිසර්ච් කළා හොයාගත්ත දැනුම සහ අනිත් අයත් කියන ඒවත් අහලා ඒවත් රිසර්ච් කළා හරිද වැරදිද කියලා බලලා හොයාගත්ත දැනුම තමයි මේ ඔයාලට බෙදාගන්න හිමි නැතුව කිසිම ස්පොන්සර්ෂිප් එකක්වත් එහෙම කිසිම දෙයක් නැහැ මේ වීඩියෝස් වලට ඒක නිසා මගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ මම මේ කියන්න යන ආයතනත් එක්ක ඔයගොල්ලන්ට මම පෙන්නනවා ඒ ආයතන වල වෙබ්සයිට්ස් වල තියෙන ඒවා මේ ඔක්කොමත් එක ගිහින් බලලා ඔයාලටම ඩිසයිඩ් කරන්න පුළුවන් මේ කියන ඒවා ඇත්තද පුරුදු කියලා මම මේව රිසර්ච් කරලා ඔල්රෙඩි තියෙන්නේ ඉතින් ඒව තමයි මම ඔයගොල්ලන්ට අරන් ඉන්නේ ෆයිනෑන්ෂල් ටිප්ස් විදියට ඉතින් අපි අද වීඩියෝ එකේ කතා කරොත් අද කතා කරන්න යන්නේ තවත් රාජ්‍ය බැංකුවකට අනුබද්ධ ආයතනයක් එතකොට මම කතා කරන්න යන්නේ ඇත්තටම Merchant Bank of Sri Lanka and Finance PLC MBSL කියලා අපි කියන්නේ ඔකට මේ MBSL එක ගැන ගොඩක් අය වීඩියෝ එකක් දාන්න මේක හොඳද ආයෝජනය කරන්න පුළුවන්ද බැරිද ඒ වගේ ගැන විස්තරයක් කියන්න කියලා ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා මගේ කියන්නේ මගේ වීඩියෝස් බලන මගේ පෞද්ගලිකව දන්න හඳුනන හිත මිත්‍රයෝ සහ මගේ කියන්නේ පෞද්ගලිකව දන්නේ නැති මගේ YouTube viewers ලත් අහලා තිබ්බා MBSL එක ගැන කියන්න මොනවද ඒක හොඳද නරකද කොහොමද කියලා ඉතින් අපි ඒගොල්ලන්ගේ ඔෆිෂල් සයිට් එකට ගිහිල්ලා බලමු ඒගොල්ලෝ මොකද කියන්නේ කියලා එතකොට මේකේ කියනවා MBSL ආයතනය 1982 සිට මූල ආයතන ක්ෂේත්‍රයේ හොඳම සන්නාම 10 අතර ක්‍රියාත්මක වී සිටීම. ඒ හරි. මේකත් හොඳයක්. එතකොට විශේෂම දේ තමයි ලංකා බැංකුවට අනුබද්ධිත එකම මූල ආයතනය වීම. සහ ඉන්නබගේ තැන්පතුවට ඇති ඉහළම ආරක්ෂාව. එතකොට මොකක්ද මේ කියන්නේ? එතකොට ලංකා බැංකුවකට ඇයි මේ අනුබද්ධ ආයතනයක් දාගෙන ඒගොල්ලෝ ඩිපොසිට් ගන්නේ? ඇයි කෙලිම ලංකා බැංකුවට ඩිපොසිට් ගන්න බැරි? හරි. ඒක මෙහෙමයි. එතකොට මේ හැම බැංකුවක් අපි මං ඉස්සෙල්ලා වීඩියෝ එක මං එක්ස්ප්ලেইন කරා මේ මොකද්ද මේ බලපත්‍ර ලාභී බැංකුවක් කියන්නේ වලට තියෙන මොකද්ද ඒ බලපත්‍ර ගන්න ඕන කොන්දේසි මොනවද ප්‍රොටෝකෝල්ස් මොනවද එහෙම කියලා. ඉතින් මේ බලපත්‍ර ලාභී බැංකුවකට තියෙනවා යම් කිසි ඒ කියන්නේ මූලධර්ම කිපයකින් එක බැංකුවකට ඕනෙ හින්ද ඉහළම පොලියක් දෙන්න බෑ. එතකොට මහා බැංකුවට යටත් හැම බැංකුවක් මූල ආයතනයක් මහා බැංකුවට යටත් තමයි. හැබැයි බැංකුවක් කිව්වහම ඒගොල්ලන්ගේ යම් කිසි අර ස්ටේටස් එකක්, ක්වොලිටි එකක්, ප්‍රොටෝකෝල් එකක් මේන්ටේන් කරන හැම බැංකුවක්. එතකොට අර ඒගොල්ලන්ට අර ෆයිනෑන්ස් කම්පැනි එක තත්ත්වයට වඩා යම් කිසි තැනක් ඒගොල්ලෝ මේන්ටේන් කරන් යන්න ඕනේ ඒ බැංකුව පවත්වාගෙන යන්න. ඉතින් එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට අනුපද්ධ ආයතන සබ්සිඩියරි කම්පැනිස් කියලා කියන්නේ. එතකොට ඒ හැම බැංකුවක්ම වගේ ගොඩක් බැංකු ඒ වගේ අනුබද්ධ ආයතන පවත්වාගෙන යනවා. තව සම්පත් බැංකුව ගත්තොත් සීපත් ෆිනෑන්ස් කියලා ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. ඒගොල්ලන්ට අනුබද්ධ ආයතන. එතකොට ලංකා බැංකුවට අනුබද්ධ ආයතන තමයි MBSL. එතකොට HNB බැංකුවට අනුබද්ධ ආයතන තමයි HNB ෆිනෑන්ස්. යුනියන් බැංකුවට අනුබද්ධ ආයතන තමයි UB ෆිනෑන්ස්. එහෙම කියලා ඒ අර බැංකුවක් එක්කම තව අනුබද්ධ ආයතනයක් පවත්වාගෙන යනවා මේ බැංකුව. ඉතින් එතකොට වාසිය තමයි මේ බැංකුව වලට කරන්න පුළුවන් ඔක්කොම මේ අනුබද්ධ ආයතන වලට කරන් යන්න බෑ. එතකොට උදාහරණ කරන්ට් account පවත්වාගෙන යන්න LC open කරන්න ඒ වගේ ලොකු ලොකු දේවල් කරන්න බෑ. එතකොට සාමාන්‍ය මේ ෆයිනන්ස් කම්පැනි වලට පුළුවන් savings පුළුවන් fixed deposit පුළුවන් leasing පුළුවන් loans පුළුවන් ඒ වගේ සාමාන්‍ය දේවල් කරන්න පුළුවන්. අර බැංකුව වලට කරන ලොකු ලොකු ඒවා කරන්න බෑ. එතකොට ඒ බැංකුව වලට තියෙන වරක් කියන්නේ කරන්න පුළුවන් දේවල් වැඩි හින්ද ඒගොල්ලන්ගේ protocols වැඩි. එතකොට ෆයිනෑන්ස් කම්පනිස් වලට කරන්න පුළුවන් දේවල් අඩු වෙන නිසා ඒගොල්ලන්ගේ ප්‍රොටෝකෝල්ස් අඩුයි. ලෝන් එකක් ගත්තාම අහන ඩොකියුමන්ට්ස් ප්‍රමාණය එහෙම කියලා එහෙම නිකම්ම අපි අරන් ගියාම ලෝන් එකක් දෙන්න කිව්වම දෙන්නේ නැහැ. ඒගොල්ලොත් බලනවා අනිවාර්යයෙන් ලෝන් එක ගෙවන්න පුළුවන්ද සැලරි එක කීයද වත්කම් මොනවද ඒවත් බලනවා. හැබැයි අර ප්‍රොසෙස් එක සාපේක්ෂව ලේසි මේ ෆයිනෑන්ස් ආයතනයකින් ලෝන් එකක් ගන්න කියලා මේ වගේ පොඩි උදාහරණයක් මම කිව්වේ. එතකොට අර හැම බැංකුවක්ම මේ වගේ අර ඒගොල්ලන්ට අනුබද්ධ ෆයිනෑන්ස් කම්පැනියක් පවත්වාගෙන යනවා අදාළ ඩිපොසිට් එක ඒ බැංකුවේ යටතේ තියෙන කම්පැනියකට අද්ද ගන්න. එතකොට ඒක තමයි මේ ලංකා බැංකුවට අනුබද්ධිත එකම මූල්‍ය ආයතනය කියලා තියෙන්නේ. හරි.
එතකොට ප්‍රතිලාභයට තියෙනවා ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයක් කරන බැවින් ඔබේ ආයතනයට 100% ලැබෙන උපරිම ආරක්ෂාව. එතකොට රාජ්‍ය ආයතනයක ලැබෙන රාජ්‍ය ආයතනයට අනුබද්ධ ආයතනයක් වන බැවින් ඔබගේ ආයෝජනයට ලැබෙන 100% උපරිම ආරක්ෂාව. ඒක හොඳ දෙයක්. එතකොට තව තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලැබෙන අමතරයි සහාය ඉහළ පොලිය අනුපාතය එහෙම කියලා තියෙනවා. එතකොට මේ යටම එක තමයි වැදගත්ම දේ ICRA ලංකා තත්ත්ව දර්ශකයෙන් ලබා ඇති BBB+ stable outlook සහතිකය. එතකොට මේ ICRA ලංකා කියන්නේ මොකද්ද? ක්‍රෙඩිට් රේටින්ග්ස් කියන්නේ මොකද්ද? මොනවද මේ රේටින්ග්ස් කියලාක මම ඉස්සරහා වීඩියෝ එක වෙනම අරන් යනවා. ඒක ටිකක් ලොකු වීඩියෝ එකක් වෙයි. එතකොට ඒක ඔක්කොම මෙතන විස්තර කරන්න අමාරුයි. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ BBB+ BBB+ කියලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ BBB+ කියන්නේ සාමාන්‍යයෙන් ආයෝජනය කරන්න සුදුසු තත්ත්වයක්. කියන්නේ හොඳම තත්ත්වෙ නෙමෙයි. ඊට සාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍ය ආයෝජනය කරන සුදුසු තත්ත්වයක් BBB+ BBB+ සහ ඊට උඩ රේටින්ග්ස් තියනවා නම් විශේෂයෙන්ම ස්ටේබල් අවුට්ලුක් කියන එකත් මම ඉස්සරහා වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම්. මේ රේටින්ග්ස් ගැන විස්තර කරනකොට දැනට හිතාගන්න BBB+ ස්ටේබල් අවුට්ලුක් කියන්නේ සාමාන්‍යයෙන් ආයෝජනය කරන්න හොඳ තැනක්. හරි. ඉතින් ඕක තමයි දැන් MBSL එකේ කතන්දරේ ඒගොල්ලෝ කියලා තියෙනවා. එතකොට අපි දැන් යන් ගිහිල්ලා බලන්නේ මේකේ ස්ථාවර තැන්පතු වල පොලි අනුපාත කීයද කියලා. එතකොට ගත්තොත් මෙතන 1 month 19යි 3 months 20.5යි එහෙම තියෙන්නේ. එතකොට මාසිකව ගන්නව නම් ඊට පොඩ්ඩක් අඩුයි කියලා දන්නවා. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් 19 20 මාස 6 21 මාස 12 21.5. එතකොට දැන් මේක අපි ටක් ගාලා මෙතන අපි සංසන්දනය කරොත් ෆයිනෑන්ස් කම්පනි බැංකුවක් එකනේ බැංකුවක් එක්කමත් ඊට වඩා අඩුයිනේ. එතකොට ඒකනේ ඒගොල්ලෝ මම කලින් කිව්වාගේ ඊට අනුබද්ධ මූල්‍ය ආයතනයක් අරන් හදාගෙන ඒගොල්ලෝ ඩිපොසිට් ගන්න දැන් 3 මන් සාමාන්‍යයෙන් 15ක් වගේ තියෙන්නේ ලංකා බැංකුව. එතකොට රාජ්‍ය බැංකුව, එතකොට පොග්ගිලික බැංකුව ඊටත් අඩුයි. එතකොට ඒවා කම්පෙයා කරලා දැන් බලමු ෆයිනෑන්ස් කම්පනි සාමාන්‍ය වැඩි පොලි අනුපාතයක් තියෙන ෆයිනෑන්ස් කම්පනිත් එක්ක අපි පොඩ්ඩක් කම්පෙයා කරොත්. එතකොට දැන් මේ තියෙන සිංග ෆයිනෑන්ස් එක ගත්තොත් පේනවා ඔයගලන්ට 1 month 18.5 3 months 18 6 months 18.5 12 months 19 ඒගොල්ලෝ රේට්ස් අඩු කරලා තිනවා. මම මේ වීඩියෝ එක කරන්නේ 18 වෙනිදා ජූනි 2022. එතකොට මේ 18 තියෙන රේට්ස් තමයි මම කියන්නේ තුනේම. MBSL එකේ ගත්තොත් යන්නේ 19 20 21 අවුරුද්ද 21.5. සිංග ෆයිනෑන්ස් එකේ යන්නේ 17.5 18.5 අවුරුද්ද 19. එතකොට ගත්තොත් ඔයගලන්ට පේනවා මෙතන ලොකු වාසියක් තියෙනවා. රාජ්‍ය බැංකුව කඳුපත්තිත ආරක්ෂාවක් තියෙනවා. පොලි අනුපාතත් වැඩි. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේකේ තියෙන වාසිය. මේ පොලි අනුපාතය ඉස්සරහට අඩු වුණොත් ඉතින් ඒකට මට මේ දොස් කියලා වැඩක් නැහැ. මම මේ අද තියෙන තත්ත්වය තමයි කියන්නේ. මම හැමතිස්සෙම කියනවා ෆයිනෑන්ස් මේ මාකට් එක වෙනස් වෙනවා. එතකොට පොලි අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මම ටක් ගාලා තව ෆයිනෑන්ස් කම්පැනික් ගත්තොත් මේ LLC development finance එකත් අත් තියෙන්නේ 18 19 20 21. ඉතින් ඒත් අරකට වඩා සාපේක්ෂව අඩුයි. සාමාන්‍ය මේ LLC development finance සිංග ෆයිනෑන්ස් කියන්නේ ඉහළම පොලි අනුපාත දෙන ෆයිනෑන්ස් කම්පැනි. ඉතින් එතකොට ඇත්තටම මේ 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 MBSL එකට වඩා ඒගොල්ලන්ගේ BBB+ කියූප එක ගත්තොත් සිංග ෆයිනෑන්ස්ල් තියෙන ඒ එක ඊට වඩා හොඳයි. LLC development finance මං තැන් තියෙන A- එකක් ඒත් ඊට වඩා හොඳයි. කොහොම වුණත් මේ අර රාජ්‍ය ආයතනයක් එක්ක අනුබද්ධිත ආයතනයක් කියන එක මේ LLC development finance වත් සිංග ෆයිනෑන්ස් වලට නැහැ. MBSL එකට තියෙද්දිත් ඒගොල්ලෝ වැඩි පොලි අනුපාතයක් ගෙවනවා. එතකොට දැන් මේ අනුබද්ධිත ආයතන ගැන කිව්වහම මේකෙන් අදහස් වෙන්නේ නැහැ අදිසිය මර්චන් බැංක් MBSL එක කඩාවැටෙනොත් ආලම ලංකා බැංකුව දිහින් සල්ලි ටික ඔක්කොම දාලා ඒක ගොඩ ගන්නවා කියලා. එහෙම වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි අර ආරක්ෂාවක් තියෙනවා හදිසිය ණයක් හරි අරගෙන බැලන්ස් කරගෙන ඒගොල්ලෝ යනවා. මොකද ඒගොල්ලන්ට පාඩුවේ ලංකා බැංකුවට පාඩුවේ MBSL එක වටිනවා. ඒකින්ද ඒගොල්ලෝ පුළුවන් තරම් ඒකට බෑකප් කරනවා. මේක මේ බංකලොත් නෙවෙයි තියන් යන්න. එතකොට අර සාමාන්‍ය ෆයිනෑන්ස් කම්පැනි වලට නැති රාජ්‍ය ආයතන ලංකා බැංකුව කියන්නේ රාජ්‍ය ආයතනයක් රාජ්‍ය බැංකුවක් රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තියෙන තැනක මෙච්චර ලොකු පොලි අනුපාත දෙනවා කියන්නේ ඇත්තටම ඉතින් හොඳ අවස්ථාවක්. මට ඒක තමයි කියන්න ඕමනා වුණේ. ඉතින් මේ ගැන ගොඩක් දෙනෙක් අහලත් තිබ්බා. ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. ඉතින් හොඳ ආයතනයක් කියලා තමයි පේන්නේ. කලින් කිව්වාගේ මට කිසිම හිතවත් කවුරුවත් ඇත්තෙත් නැහැ. මේකට මට ස්පොන්සර් කරන්නෙත් නැහැ කවුරුවත්. මේක මම හොයාගත්තු තොරතුරු තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නේ. අනිත් ඒවත් එකක් කම්පෙයා කරලා බලලා ඔයගොල්ලන්ට මේ වැදගත් අවස්ථාවකදී මොකද RDB එකේ වීඩියෝ එකේ මට ප්‍රචාර දක්වන්න කෝද ඒගොල්ලෝ ගොඩක් දේවල් හොයාගත්තා ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්. සමහර අයකට ආයෝජනය කරක් කිව්වා ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කිව්වා. ඉතින් මට තැන්ක්ස් කල් තිබ්බා. ඉතින් බොහොම සතුටුයි මගේ වීඩියෝ එකෙන් කවර් දැකලා ඒ වගේ ආයෝජනයක් කරලා ප්‍රතිලාභයක් ලබා ගැනීම ගැන. ඉතින්
බලන්න ඔගොල්ලොත් මේක කොහොමද කියලා රාජ්‍ය බැංකුවක අනුබද්ධ ආයතනයක ලැබෙන සුපිරි අවස්ථාවක්. හරි. ඉතින් මොන හරි තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි හැමදාම පුළුවන් තරම් අපි අරන් යනවා මේ වගේ ෆයිනෑන්ෂල් ටිප්ස් ඔයගොල්ලන්ට. මට ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. channel එක subscribe කරලා notification on කරලා තියාගන්න මේ ටිප්ස් ඔයගොල්ලන්ට ළඟටම ගෙන්න ගන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.